Dodi? Come. Tá vendo. කොහමද අද අපි ඇවිත් ඉන්නේ කොටුවිල ශ්‍රී සුදර්ශනාරාම විහාරස්ථානයට. ඒ කියන්නේ මගේ ගමේ පන්සලට. උන්චි කාලේ ඉඳන් චූටි ලස්සන මතක පිරුණු මේ පන්සලට මං දෝනි වරන් ආවේ පළවෙනි පාරට. අද තාත්තේ නම් ආවේ නැහැ. අද මගේ බාප්පගේ උපන්දිනේ. එයා නම් දැන් ලංකාවේ නෙමෙයි ඉන්නේ. Happy birthday, Gamini Bappe. Din Bappa ki upandi neeta. Ape punji gami pansalat daanaya pooja kara. Ekata thamai api denna ta daave. Api denna velasana me avilla punji la ena kam balagena inno. Ada loku loku deval vlog ki kiyena ha. E thumbnail ekke thibuna wagema pansale palliye api ada dawasa gatha karapu hata thamai aragena aave. බුද්ධ පූජාව පූජා කරන්න තමයි අපි දැන් යන්නේ. පූජාව තියෙන වෙලාවේ නම් මම වීඩියෝ ගත්තේ නැහැ. මං හිතුවා ඒක එතනට සුදුසු දෙයක් නෙමෙයි කියලා. අපේ ගමේ පන්සල හරිම ලස්සනයි. බහතරන වයසේ ඉඳන්ම ඒ කියන්නේ පෙර පාසල් වයසේ ඉඳන්ම ආව ගිය පන්සල තමයි මේ. ඉතින් හිතන්නකෝ මේ පන්සලයි මායි අතර මොන තරම් ලොකු බැඳීමක් මොන තරම් ලස්සන මතක තියෙනවද කියලා. වැඩට කිවර කරලා අපි දැන් යනවා ගෙදර. ඒත් ඔයාලා හොම්මම ඉන්න අපි අද රෑ පල්ලිය මොකද කරේ කියලා බලන්නත් තියෙනවනේ. අපි ආවා එඬරමුල්ල සෙන්ට් සෙබස්තියන්ස් චර්ච් එකට. මේ දවස්වල චර්ච් එකේ මංගල්‍ය තියෙනවනේ. ඉතින් මංගල්‍යට මංගල්‍ය පොලක් වගේම කාණිවල් එකකුත් තියෙනවා.
මුලින්මාවෙ චර්ච් එකට ඇවිල්ලා ප්‍රේ කරලා අපි යමු කාණිවල් එක පැත්තට. පල්ලි වත්තනම් හරිම ලස්සනයි බලන බලන හැමතරම ලයිට්ස් හැබැයි ටිකක් වෙලා එක දිහා බලාගෙනදී මන්න පොඩක් ඔලුවර දෙන්නත් ගත්තා මොකද එච්චරටම ඒ ලයිට් මාර බ්‍රයිට් දෝනට දැන් ඉන්නවන යාළුවෝ දෙන්නෙක් සමාධියක්කයි සස්මික අයියයි. ඒ දෙන්නත් එක්කනම් ඕන වෙලාවක් ඉඳී ඒ දෙන එක් ඇති මාව මතකත් නැහැයාට. කානිවල් එකේ හැම සෙල්ලමක්ම ට්‍රයි කරලා බලන්න හිතන් ආවට එතන කට්ටිය කරන දෙක විදිහ දැක්කම මේ මරණ මාර බයයි මෙන්න මේක එහෙම යන්න හරි ආසයි හිටියට ඔය යන විදිහට යන්න හිතනවද බලන්න ඉතින් පොඩක් ඇවිදලා ට්‍රේන් එකක් තිබ්බා ඒකේ බබාත් එක්ක පොඩක් ගියා එච්චරයි අනිත් එක ඉතින් බලලා ඊට පස්සේ ගෙදර ගියා එහෙම තමයි ඉතින් අද දවසේ කෙවුනේ ඉස්සරහට තව ලස්සන බ්ලොග්ස් ගොඩාක් තියෙනවා බ්ලොග්ස් වලට අමතරව විශේෂ වීඩියෝස් වගේකුත් තියෙනවා මම ලෑස්ති කරලා ඒවා එකත් ඉස්සරහට එකතු වෙන්න කියලා මම ආදරෙන් ආරාධනා කරනවා මේ තියෙන්නේ මල් වෙඩි දෙකම දන්නවනේ මේ පල්ලියේ ෆේස්ට් එකට තිබ්බ ෆයර්වර්ක් ස්ටිකර් ඉතින් මේ ටිකක් බලලම සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා
කැමති නම් ලයික් එකකුත් දාලා ඔයාලට හිතෙන දේවල් මාගේ අඩුපාඩු තිරනම් ඒ දේවල් කමෙන්ට් එකකින් කියන්න මං ආසයි ඒ අඩුපාඩු හදාගන්න මොකද මම තාම YouTube එකට අලුත් නිසා එහෙනම් මං ඊළඟ බ්ලොග් එකේ මොනකම් පරිස්සමෙන් ඉන්න ආදරේ